ලතින් මාස්ටර්ලා ඔය හැම සංගීත අධ්‍යක්ෂවරු මේකේ ඉන්නවා ඉතින් උන් සමීප බොහොම කුළුපක් ගන්න තුන මම පස්සේ පස්සේ යනවා ගුවන් විදුලියට සුභ සාධක නිලධාරියෙක් වගේ යනවා මම ගියාම මගේ වැඩට තියෙන මටත් උදව් කරනවා උන්ගේ වැඩට උදව් කරනවා ඉතින් ඒ වගේ ජීවිතයක් ගත කරා බොහොම විජයරත්න රන්තුංග මාත්මයලා ඉතින් ඒගේ අපේ પરම්පරාවට නැතුනේ ඒක නේද ජනි අපිට එහෙම එකතු වෙලා නිකන් හට්ටියම එකතු වෙලා ඉන්න මොහොතක් අපිට අපේ ජීවිතවල තිබුණේම නැහැ නේ ඒ කතාවකට කාලයක් තිබෙන එක තමයි ලොකුම කේද වචකේ ඒ කාලේ කලාකරුවෝ ඒකදුන මට නිකන් හරි ආසාවක් හිතුණා එහෙම තැනක් නිකන් බලන්න තිබුණා නම් මාර චරිත ටිකක් නේ ගොඩක් උදව් කරා මේ ඩීඩී දැනි මාත්මය නේ ගොඩක් උදව් කරපු එකෙන් තමයි ගුවන් විදුලිය මට එහෙම තැනක කොච්චර සොඳුරු කතාබහ පීරිස් මාත්මය අරදාස් පීරිස් මාත්මය තමයි මේ උරේ සිංහල ඉස්සල්ලා මයික් එකක් ළඟට මම ගුවන් විදුලිය අරගෙන ගියේ ආ නිවේදක ඉස්සර අර මෙහෙම කෝප්ප වගේ निवेदिकावन आधुनिक गायक इद्रिपत कर बहुम अनागत व्यक्ति बीवेच गायक बल डब्ल्यू प्रेम रत्न टोनी हसन पेरे निवेदिक दक्ष पेहदीकर ललित महत्व महात्मे गायक अनागत अनागत हरिट मार्ग විශේෂ අවස්ථාවකට සාභාවික විශේෂ අවස්ථාවක කියලා ඉස්කෝලේ යන කාලෙත් මුලින්ම ජාතික රූපවාහිනී ගීත ගායනා කළා භක්ති ගීත වැඩසටහන් තිබ්බා අපේ ඉස්කෝලේ ඉදිරිපත් කරපු ඉතින් ඒකට සාභාග නැ නැත්තම් රොහුණු FM එකේ මුලින්ම ගීතයක් ගායනා කරන්න මුනේ ඒ ගොඩාක් චූටි කාලේ අවුරුදු 10ක 12ක වගේ කාලයේදී දැන් ගීත 10ක් ඔබේම ගීත 10ක් තියෙනවා 10ක් 11ක් විතර තියෙනවා අලුතින් කරපු සින්දු දෙක ගැන කතා කරමු අලුතින් කරපු සින්දු දෙකෙන් එකක් සංගීත නිර්මාණය කරේ චන්දන වල්පොළ මහත්මයා වචන රේරු ඒකේ රේරු ඔව් ඉතින් ඒක වැඩ ඉවර කරගන්න විදිහක් නැහැ මේ කොරෝනා වසංගතය නිසා වොයිස් කරන්න යන විදිහක් නැහැ මේ හලාවට යන මතකයේ තියනවාද අපිට පොඩ්ඩක් අහන්න පුළුවන් කම තියෙනවා පුළුවන් පුළුවන් කියන්න ඒ සහාය ගමු අපි ශාන්ති තියනවා සහයෝගයට E flat minor හිමිකම තේදරා ආදරේ පෙරදුනා හිමිය නිහිතමතා මාතනි කලා කාලය පිළිතුරු දෙවි ආලය දුක කියා කාලය කති වැටෙහිවි තනිකම සපයි කියා අඳුරු කඳුළු වෙහි කොඩේ අපි දෙන්න තෙනු කුඩුයි නුඹ ඉන්න වනු මේ පාඩුවි මාතින්නේ මගේ පාඩුවි අඳුරු කඳුළු වෙහි කොඩේ අපි දෙන්න තෙනු කුඩුවි නුඹ ඉන්න වනු මේ පාඩුවි මාතින්නේ මගේ පාඩුවි හරි නපුරු චරිත එහෙම එකක් දැනුන්නේ නැද්ද නිකන්? වාට පාරමිනාවන් මිනිස්සු කිව්වේ නේ ද්වාරේ නපුරු යනි කියලා.
අපිත් බයයි ඒ දවස්වල. හරි සරයි නේ. මට හිනා ගියේ මොකද? අද සමහර ටෙලිග්‍රෑම් වල කුමුදුනි එනවා කියලා අපිට ඇහෙනවා බලන් හිටින තත් වෙන. මම මියුසික් එකක් තියලා යනවා. මට ඒක මතක් වුණා හරි ලස්සනයි ඒවා. लक्षणी लक्षण प्रेमिकेन चीत कर මදරත් පැද්දි ගැලේ. එතකොට අනේ අර කවුරුත් මතක නෑ අපි විතරයි මතක. එහෙම දෙයක් තියෙනවා. දැන් මේ පහුගිය කාලේ දැන් ආයේ මම වැඩ නොකර හිටියනි මාස 8ක් විතරම. ඒ කාලේ ඉතින් මේ මට පුදුමයි මම ජනප්‍රිය මේ ලංකාවේ ජනප්‍රියම කියන නළු නිලියෝ ඉන්නවනේ. අපි සාමාන්‍ය නළු නිලියෝනේ. අපි ඔය පත්තරයකවත් එහෙම වැඩසටහනවත් මොකවත් දකින්නවත් නළු නිලියෝනේ මේ අපි. ඒ වුණාට මට ඇත්තටම මම සමහරවිට දැන් මේ රිපීට් එකක් කරනවා පහුගිය දවස්වල මට ඇඬෙනවා වැඩක් කරගන්න බෑ. මේ දැන් දැක්කේ නෑ නුඹ දවසකින් මොකද ත්‍රිවිල් එකක් ගියත් කඩේකට ගියත් ලී මඩුවකට මම මේ ළඟදී ගියා අපි දැක්කේ නෑ ළඟදී මොකුත් කළේ නැද්ද කියනවා. ඉතින් එතකොට අර ස්ටෝරි එක අපහු ඉතින් මේම වුණා මං මාස 8ක් කළේ නෑ ඉතින් එතෙන් දෙනවා ඒ වගේ තත්ත්වයක්. ඉතින් එතකොට මම හිතනවා ඉතින් මමත් මේ අර මේ ජනප්‍රිය ගොඩේ ඉන්නවා කියලා මිනිස්සු අතරේ අනිවාර්යෙන් ජනප්‍රියයි. ඒකට හේතුව මං කියන්නේ ලංකාවේ වෙනම ඕනේ නැහැ අපිට මේ අපි වෙනම අපි මේ මම මේ පත්තරයකට ඉඳලා කතා කරන්නේ එහෙම ඕනේ නැහැ. අපිව ඉතින් මිනිස්සු බොහොම ආදරෙන් ඇත්තට හොස්පිටල් එකට ගියත් මේ දැන් මගේ ගන්න රැලිය ඩ්‍රාමා එක තිබුණා ඒ කාලේ මාස 5කට විතර ඉඳලා මම රැලියේ ගිහිල්ලා ඇවිල්ලා ඉතින් දැනන්න ගියා අම්මිකුයි දුවේකුයි ගිහිල්ලා ඇවිල්ලා අනේ जनप्रिय जनप्रिय तोरण विधि हर रजतीरा उत्तर दी लुना ඒක අපිට සැර වැඩි වගේ නිසා කිව්වේ නෑ අපි. ඒ කියන්නේ හරි සැරයි. ඩග්ගල එක මිරේ අපිට ක්ලික් වෙනවා. ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ මම දන්නේ ඒක හරි මිනිසුන්ගේ ඒක අධ්‍යාපනයක් තියෙනුනේ තරඟ නළුවන් ගිනිත් ඒක පොඩි අධ්‍යාපනයේ පිළිබඳ ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ 10 දිනක්ම මෙහෙම ඒ කියන්නේ මට සමහර ඒ කියන්නේ මට මාව අවුරුදු 3කම නිර්දේශ කළා තිබ්බා. ඒ සමහර ආයතනවලින් මට කෝල් කළා කියලා ජනිත් මේකට ක්ලිප් එකක් දෙන්න පුළුවන්ද? මම කොහොමද දෙන්නේ කියන්නේ මට SMS ගහන්න කියලා එහෙම මොන රටේද කියන්නේ? ඔව්. ඒ ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා අපේ නළුව ඒක පුළුවන් ඒ කියන්නේ ඒක කියන්න ඕනේ නැහැ මං කියන්නේ ඒක තේරන දෙයක් ඒක ජනප්‍රිය කියන්නේ යන ජනතාව අතර ප්‍රිය වූ චරිතය කියන එකනේ ඒක දුෂ්ට චරිතයක් ප්‍රියයි ඔව් ඒක අපේ කියන්නේ බොළපුරු චරිතයක් ප්‍රියයි ඩොමි ජවද්දන මහත්තයලා පියදාස ගුණසේකර මහත්තයලානේ අපි තාමත් බලන්න කැමති මේ ගුණතුංගල ඒගොල්ලෝ කරන්නේම නපුරු චරිතය උනාට ජනප්‍රිය බැන බැන බලනවා ඔව් ඒ බනලා ඒගොල්ලෝම කියනවා මට ඔව් පේන්න බෑ ඉතින් ඒව හොඳ රඟපාන ඉඳන් යන්නේ ඒ උනාට මට පේන්න බෑ ඒ තරම් ආගාලිකව තියෙනවා ඒ ඔව් ඒ ඇඟට දැනුම හැංගි මටත් ඒ වගේ කිව්වා අර වසු උදාකරන කාලේදී එක්කෙනේ දවස අනේ අපේ ගෙවල් පැත්තේ නම් එන්න එපා මගේ වයිෆ් ඔයා කයි කිව්වා අනේ දෙන්නේ මං හරි අහිංසකයි මොනා කරන්නද නෑ ජනප්‍රියතාවය කියන එක මට හිතන විදියට අපිට ඒක හොයාගන්න බැරි වෙයි එක මොහොතක එක දැන් එක අවුරුද්දක් තිබුණා ප්‍රියන්ත සිනමරත්න මහත්තයා තමයි ඒ අවුරුද්දේ ලංකාවේ ජනප්‍රිය වුණා නේද මීර ඒක ඒක අනුරගන්න පුළුවන් දෙයක් තමයි දැන් ඔය ඇත්තම ඇත්තටම ඒක මේ හොයාගන්න පුළුවන් විදියක් නම් තමයි මේ කියන්නේ ඉවෙන්ට්ස් වලට වැඩියෙන්ම චාර්ජ් කරන්නේ කවුද හරිද හරියට හරි මොකද ඇස් දෙකනේ ගැහිලා ගැහිලා ගියා එහෙමද නෑ ඒක ඒවෙන් හොයන්න පුළුවන් කවුද බ්‍රෑන්ඩින්ග්ස් වැඩියෙන්ම කරන්නේ කවුද විදේශ සංචාර වැඩියෙන්ම යන්නේ? ওই දේවල් ඇත්තටම හැවුවොත් අන්න ඔතන ඉන්නවා ජනප්‍රියම නළු. කවුද හරියට මේ වෙලාවේ ජනප්‍රිය කියලා හොයාගන්න පුළුවන්? ලෝකෙෙම ඉල්ලුම තියෙන කාටද කියලා බලුවා. හරි සරලයි ඒක. හරි සරලයි. ඉතින් ඔය අතර සමස් දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ මම හිතන්නේ කිව්වට කමන්නේ මම මීට කලින් උතෝ කියලා දුන්න එක්තරා සම්මාන උළෙලකදී වර්ෂය නම් මට මතකත් නැහැ. මම සාමාන්‍යයෙන් සම්මානුලයකට යන්නේ හිතුනොත් විතරයි ඇත්තටම එදා මම නොයන්න තීරණය කරලා තිබුණා හේතුවක් නැතුව
කොම්මැලි වගේ හිතුණා යන්න ඇඳුමකුත් ලෑස්ති කරේනේ අපි ඉතින් ලෑස්ති වෙනවානේ යන්න සම්මානුල්ලලා කිව්වහම පස්සේ උදේ මට කෝල් එකක් එනවා සරත් දික් කුමරගෙන් සරත් තාත්තා ලක්ෂ්මී හවස එනවා නේද මං කියන්නේ නෑ අයියා දැන් පිස්සු කෙලින්න එපා එහෙමයි කිව්වනේ උඹට සම්මානයක් තියෙනවා මට ඔව් ඔව් හොඳම සහායනිලිය නොමිනේට් වෙලා ඉන්නේ අනිවාර්යෙන් ඔයාට තමයි මේ වෝඩ් එක අද සුදර්ශීම කතාව මේ කතන්දරේ කියලා මක්කා පිස්සුදයි උන ඔයත් ඉන්නවනේ ටෙල්නාට ඔයා ගන්න සම්මානේ හම්බුනොත් කියලා මම යන්නම නැතුව නෑ 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 මං එක්ක යන ඇත්තමයි සරත්තයි ගෙදරට ඇවිල්ලා මාව එක්කන් ගියා ඉතින් දැන් අර එන්ට්‍රන්ස් එකේදී ඉන්විටේෂන් එක දුන්නාම අර ස්ටාර් එකකුත් අලවලා තිනවා ඕකේ පාටක් එක්ක අර නොමිනේට් පාට වෙනයි ඔඩියන්ස් පාට හොම එක සරත්තයි ඒකත් තමයි හරි හරි තරුවත් ඒක තමයි දැන් ඇතුළට යන තැනදී BMI CH එකේ බලලා ලිස්ට් එකක් බලලා උහට වෝඩ් එකක් තියෙනවා නොමිනේට් නොමිනේට් වෝඩ් එකක් නෙමෙයි නොමිනේට් තියෙනවා කියලා මාව ගෙනිලා ඉන්දෝල ඔක්කොම කරලා අනේ සම්මානුල්ලලි වර්ණකල් සහාය නිලියගේ නම් තුනකුත් ගියානේ මන්නේ නොමිනේටුත් නෑ බැලින්න රූප රාමුත් නෑ මුකුත් නෑ ඉතින් මගේ එහෙලියකට සම්මානේ දුන්නා මම ඉතින් විශ් කළා ආවා ඔන්න අපේ රටේ සම්මානේ සම්මාන පොඩි දැන් එපා මට මේ ආරාධනා පත්‍රයක් එන්න ගත්තේ දැන් අවුරුදු දෙකකට විතර කලින් එතකන් ආවේ ඒ මට්ටමට හැදිලා තිබුණේ නෑ මම දැන් යන්නේ නේද අපට ආරංග පත්‍ර එන්නේ නැහැ ඒ යන්නේ නැහැ අපි කෙටි විරාමයකට ගිහින් එනවා ඊට පස්සේ නැවතත් අපි ගමු කතා කරමු සත්‍යන්තය අරුත්ස අපේ සුන්දර හමුව ඩයලොග් රිද්ම රාත්‍රිය තමයි මේ අපි එකතු වෙලා ඉන්නේ මතකයිනේ අපි හැමදාම අපේ ආදරණීය කලාකරුවෝ මේ තියෙන ප්‍රශ්න හමුවේ මේ තියෙන රෝග ප්‍රශ්න හමුවේ ඒ සියල්ලම අමතක කරමින් අපිත් එක්ක එකතු වෙනවට ඩයලොග් ආයතනය විසින් ත්‍යාගයක් තියෙනවා ඔබගේ පැමිණීම් බොහොම අගය කොට සලකමින් ඒක බාර ගන්න කියලා මේ ඔබට බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පැත්තෙනුත් ඒ විදියයි Right. ඉතින් අපි වැඩසටහන ගැන ඔබට දැනෙන අදහස් අපි හැමදාම කතා කරා. ඒක අපිට වටිනවා අපි වැඩසටහන ඉදිරියට කරගෙන යන්න. ඒ සම්බන්ධයෙන් කතාවක් සහ ගීතයකට අපි එහෙම නිකන් සැලසුමකට යන්න හදන්නේ අපේ කාලය ඉතාම ඉක්මනට ගෙවි යන නිසා. මම කැමති පටන් ගන්න රශී හේවා විතරන ඔබෙන්. අද දවසේ මේ වැඩසටහනට ආරාධනා කරාට බොහොම ස්තුතියි. ඒ වගේම අලුත් නිර්මාණකරුවන්ට තැනක් ලබා දෙන තැනක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහන තවත් දිනෙන් දින දිනුවෙන් දිනුවට පත් වෙලා සාර්ථකව කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ආයතනයටත් සියලුම දෙනාටත් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ශාලිත අපිට යන්න පුළුවන් ගීතයට. Oh